මේ වෙන හැමදේම මම ආශිර්වාදයක් විදිහට බාර ගන්නවා. පසුගිය අගෝස්තු මාස 20 වෙනිදා කලා තරුවකට මංගල සීනුව හැඩබුණා. ඒ ශේෂාද්‍රී ප්‍රියසාද්ටයි කලා පවුල් වලින් ඉස්මතු වුණු තරුව අතර සිනමා අධ්‍යක්ෂක දිනේෂ් ප්‍රියසාද්ගේ දෙවෙනි දියණිය වෙන ශේෂාද්‍රී ප්‍රියසාද් රසික ජනාදරයටපත් රංගන ශිල්පිනියක්. පෞද්ගලික ජීවිතයේ විවිධ හැල හැප්පීම් වලට මුහුණ දී කාලයක් නිහඬව සිටි ඇය නැවතත් රංගන ශාස්ත්‍රයේ වැඩ කටයුතු ආරම්භ කරමින් සිටිනවා. ඇය අතිනතගත්තේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක සමාජිකයෙක් වන ක්‍රිෂාන් පෙරේරායි. අලුතෙන් ආරම්භ කළ ජීවිතය ගැන බතගොත විමසන්න ගිය සතියාන්ත පුවත්පතකට ශේෂාද්‍රි ප්‍රියසාද් මෙසේ පවසලා තිබුණා. මේ දිගහැරෙන්නේ එම ආදරණීය කතාබහයි. හා හපුරා කියලා පටන් ගත්තලු ජීවිතේ කොහොමද? අලුත් ජීවිතයට දැන් සති දෙකක් වෙනවා. අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවාට වඩා හැමදේම සෑහෙන්න වෙනස්. උදේට නැගිටින වෙලාව ඉඳලා රැයට නිින්ද යන වෙලාවතෙක් හැමදේම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට තවම හැඩ ගැහෙමින් පවතිනවා. මේ වසංගතය නිසා අපිට කොහේ ඇවිදින් යන්න ලැබුණෙත් නැහැ. ඒත් මට හිතෙනවා මම විවාහ වුණේ හොඳම කාලේ කියලා. මොකද අපට අපි ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් හොඳම කාලයක් මේක. නොලැබුණු දේවල් ගැන පසුතැවෙන්නේ නැතිව ලැබෙන දේවල් ගැන සෑහීමකට පත් වෙලා ඉන්නවා අපි දෙන්න. ශේෂාද්‍රි විවාහය සිදුුණේ බොහොම සරල විදිහට. මම අවුරුද්දක් තිස්සේ මගේ විවාහය අගෝස්තු මාසෙදි ගන්නවා කියලා සැලසුම් කරගෙන හිටියා. අපි සැලසුම් කරපු දිනේ අන්තිම මොහොතේ වෙනස් වුණා. දවසක වෙනසක් විතරයි වුණේ. මට ඕන වුණේ පල්ලියේ කතෝලික ආගමට අනුව මගේ විවාහය වෙන්න. මට කොහොමත් ලොකුවට විවාහ උත්සව ගන්න අදහසක් තිබුණේ නැහැ. මට ඕන වුණේ මගේ සමීපතමයින් විතරක් මගේ විවාහයට එනවා දකින්න. හැමෝම කතා වෙන විදිහේ විවාහ මංගල්‍යයක් ගන්න මම කැමති නැහැ. අපි හැමෝගෙම ජීවිතයේ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් එක්ක විවාහයේ විවාහ ජීවිතයේ වෙනස තේරුම මමයි ක්‍රිෂානුයි දෙන්නම තේරුම් ගත්ත දෙන්නේ. ඇත්තටම හිතන්න ඕනේ විවාහ උත්සවය ගැන නොවේ, විවාහයෙන් පස්සේ ජීවත් වෙන්න ඕන විදිය ගැන. සාමාන්‍යයෙන් හැමෝටම කියලා හොඳ විවාහ උත්සවයක් ගන්න ලක්ෂ 20කට වැඩි මුදලක් යනවා. අපි දෙන්න ඒ මුදල් වලින් අපේ ගෙදර හැදුවා. අපි ජීවත් වෙන්නේ වෙනම ගෙදරක තනියම. මෙතනින් එහාට විවාහ ජීවිතය සතුටින් ගත කරන එක ගැන තමයි අපේ වැඩි අවධානයක් දෙන්නේ. මේ වසංගතයේ උත්සන්න වුණ මේ වගේ කාලෙක සරලව වුවත් විවාහ වෙනවා කියන එක වෙනස් අත්දැකීමක්. මගේ ජීවිතේ වෙන හැමදේම මම ආශිර්වාදයක් විදිහට බාර ගන්නවා. දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව හැම දෙයක්ම වෙනවා කියලා මම විශ්වාස කරන්නේ. මගේ ජීවිතේ කලින් වුණ ප්‍රශ්නත් එක්ක විවාහය ගැන මට වෙනස්ම අදහසක් තිබුණේ. අපි අවුරුද්දක් තිස්සේ විවාහයේ හැම දෙයක්ම සැලසුම් කළා. මගේ කාලෙන් වැඩි කොටසක් වෙන් කරන්න සිදු වුණේ කතෝලික සභාවට අනුව විවාහය සිදු කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන්න. එක දවසක් ගිහින් මගේ සාරිය ගත්තා. ක්‍රිෂාන්ගේ ඇඳුම් හදාගත්තා. අපිට වෙන දෙයක් කරන්න තිබුණේ නැහැ. මගේ විවාහයට පවුලේ අය විතරයි සහභාගී වුණේ. හැමෝම මාසයක් දාගෙන මීටරේ පරතරේ තියාගෙන සෞඛ්‍ය ආරක්ෂිතව හැමදේම සිදු වුණේ. කොහොමද ඔය ආදර කතාව පටන් ගත්තේ? එහෙම කියන්න තරම් ලොකු කතාවක් නැහැ අපට. එයා මගේ අක්කගේ පරණ යාළුවෙක්. 2010 දී අක්කයි මායි රූපහායිනී වැඩසටහනක් කළා. ඒ වැඩසටහනට ක්‍රිෂාන් එයාගේ බෑන්ඩ් එකත් එක්ක ආවා. එදා ඉඳලා එයා අපේ හොඳ යාළුවෙක්. අක්කයි ක්‍රිෂානුයි හොඳම යාළුවෝ වුණා. ඒත් ලොකුවට කතා බහ කළේ නෑ අපි. ඇත්තටම මගේ ජීවිතේ විවාහ සම්බන්ධව හැල හැපි මුණාට පස්සේ අක්කා තමයි මට කිව්වේ ක්‍රිෂාන් එක්ක ටිකක් කතා කරලා බලන්න කියලා. මොකද ක්‍රිෂානුත් ඒ වෙනකොට මං වගේම ජීවිතේ ගැන අමහිරි අත්දැකීම් වලට මුණ දීලා තිබුණේ. මං හිටපු තැනමයි යත් හිටියේ. ඒ කියන්නේ දිනක්හි තමයි ශේෂාද්‍රි ක්‍රිෂාන් ආදර කතා පටන් ගත්තේ. අක්කා මට කිව්වේ කතා කරලා බලන්න කියලා. විවාහ වෙන්න වගේ අරමුණකින් නෙමෙයි අක්කා එහෙම කිව්වේ. අපි දෙන්නට ජීවිතය සම්බන්ධයෙන් එක වගේ අත්දැකීම් තිබුණ නිසා අපි ගැළපෙයි කියලා අක්කට හිතෙන්නේ නැති. ඉතින් කතා කළාම මටත් හිතුණා එයාට ජීවිතය ගැන හොඳ වැටහීමක් තියෙන කෙනෙක් කියලා. එයා මට ගැළපෙනවා කියලා මට හිතුණා. ඉතින් මම එයාට කැමති වුණා. පවුලේ අයගෙනුත් අපි දෙන්නට ආශිර්වාද ලැබුණා. කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කරේ? ඇත්තටම අපි දෙන්නගෙන් කවුරුත් ආදරේ කියලා යාළු වෙන්න කැමතිද කියලා අහලා නැහැ. අපි සෑහෙන දවස් යාළුවෝ විදිහට කතා කළා. අපි දෙන්නගේ ආදරේ ඉබේම ඇති වුණ එකක්. දැන් ඉස්සරහට අපි ඔබට කතා කරන්න ඕනේ ශේෂාද්‍රි ප්‍රියසාද් කියලාද ශේෂාද්‍රි පෙරේරා කියලාද? ශේෂාද්‍රි ප්‍රියසාද් කියලාම තමයි. මොකද හැමෝම මාව දන්නේ ඒ නමින්. ක්‍රිෂාන් උනත් මට එහෙම නම වෙනස් කරන්න කියලා බල කළා නැහැ කවදාවත්. මගේ නමට පෙරේරා කියලා දැම්මත් මිනිස්සු මට කතා කරන්නේ ශේෂාද්‍රි ප්‍රියසාද් කියලා. ඔබ දෙපළම කලා ශාස්ත්‍රය නිසා එකට ජීවත් වීම පහසු ඇති. ඔව් ඒක සෑහෙන්න පහසුවක්. අපි දෙන්නගෙන්ම වෘත්තීන් දෙක තේරුම් අරගෙන ඉන්නේ. ක්‍රිෂාන්ට ගායන ශාස්ත්‍රය ඉදදී මට දෙන්න පුළුවන් උපරිම පහසුව මම ඔහුට දෙනවා. එයාලා වැඩ කරන වෙලාව, වැඩ කරන විදිහ, ආශ්‍රය කරන අය, ඒ හැම දෙයක්ම ගැන මට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රිෂාන්ටත් මගේ රංගන ශාස්ත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒක අපිට ජීවත් වෙන්න හරි පහසුයි. ඒ වගේම ක්‍රිෂාන් කියන්නේ පැයටේ රස්සාවක් කරන කෙනෙක් නොවේ. සංගීත කණ්ඩායමේ වැඩ වගේම ඔහු රැකියාවටත් යනවා. මේ දවස්වල නම් ගෙදර ඉඳලා වැඩ කරන්නේ. නමුත් මේ වසංගත ප්‍රශ්න ඉවර වුණාම ඔහුට නැවතත් රැකියාවට යන්න වෙනවා. එතකොට අපිට තවත් අවබෝධය ප්‍රගුණ කරගන්න වෙයි. ශේෂාද්‍රිට විවාහයත් එක්කම තවත් ලොකු පවුලකුත් ලැබිලා. ක්‍රිෂාන්ගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි. නංගි විවාහ වෙලා විදේශගත වෙලා ඉන්නේ. අම්මයි තාත්තයි නංගි ළඟත් ඉන්නවා, ලංකාවෙත් ඉන්නවා. ඒ අම්මගෙනුයි තාත්තගෙනුයි මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා මට හරි ආදරේ. අපි පොඩි කාලේ ඉඳලම හිතන්නේ විවාහ වෙන කෙනා ගැන විතරයි. ඒත් අපි කවදාවත් වැඩිපුර හිතන්නේ නැහැ අපිට හම්බ වෙන කෙනාගේ පවුල ගැන. මොකද කෙනෙක් හොඳ වෙන්නේ ඒ කෙනාගේ පවුල හොඳ වුණොත් විතරයි. හොඳ කෙනෙක් වගේම හොඳ පවුලකුත් ලැබෙන්න ඕන. අපි විවාහ වුණාට පස්සේ මේ හැමෝම නෑදෑය වෙනවා. එකට මුණ ගැහෙනවා. එක පවුලක් වෙනවා. හොඳ පවුලක් ලැබෙන්න ඕනි කියලා මම බලාපොරොත්තු වුණා. දැන් මට හොඳ පවුලකුත් ලැබිලා තියෙනවා. ශේෂාද්‍රි දැන් ගෘහණියක් විදියට කාර්යබහුල ඇති නේද? ඔව්. මේ දැන් කතා කරන්නේ ගෙදර වැඩ කරන අතරතුර. මං කොහොමත් ආසයි ගෘහණියක් වෙන්න. රස කෑම උයලා ගෙවල් ලස්සනට අස්පස් කරගෙන ඉන්න මම ආසයි. ඒත් මම ගෙදර අම්මලා එක්ක ඉන්නකොට මගේ කාමරේ අස්කර ගත්තට ලොකුවට ගෙවල් අස්කලේ නැහැ. ඒත් දැන් මට දැනෙනවා වගකීම වැඩි කියලා. ඒක හොඳ අත්දැකීමක්. මං උයලා ගෙදර අස්කරලා රෙදි සෝදලා වේලෙන්න දාලා කල්පනා කළා. ගෙදර හිටියනම් අම්මා මේ ඔක්කොම තනියම නේද කරන්නේ කියලා. විවාහයෙන් පසුව රංගන ශාස්ත්‍රයේ නැත්තෙන බලාපොරොත්තුවක් තියෙනවද? මම ජීවිතය ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් නොවේ. එන විදිහකට මුණ දෙනවා. මට රංගපාන තහනමක් නැහැ. ක්‍රිෂාන් කවදාවත් මට එහෙම වාරණ දාන්නේ නැහැ. එයා මගේ වෘත්තියට සම්බන්ධ හැම වැඩකටම මුල් තැන දෙන්න කියලා නිතරම කියනවා. මගේ පෞල් ජීවිතයට බාධා නොවන සමබරව කරන්න පුළුවන් හැම රංගන කටයුත්තකටම දායක වෙනවා. ඔබේ විවාහයත් එක්ක සමහර ප්‍රේක්ෂකීන් කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය අනවශ්‍ය ලෙස හාරවුසන බවක් පේනවා. ඒක මිනිස්සු වැඩක් නැති නිසා කරන දෙයක්. දැන් ලොක්ඩවුන් නිසා මිනිස්සුන්ට කොහොමත් වැඩ අඩුයි. ඉතින් අනිත් අයගේ දේවල් හොයන එක තමයි කරන්නේ. අපි හැමෝටම ඉතිහාසයක් තියෙනවා, ආරම්භයක් තියෙනවා, දේවල් හරි ගිහිලා තියෙනවා, වැරදිලා තියෙනවා. ඒ හැම දෙයක්ම ජීවිතේට පාඩම්. ඒ වැරදුන දේවල් නැවත නැවතත් මතක් වෙන විදිහට අපි වැඩ කරන්න හොඳ නැහැ. මම සමාජ මාධ්‍යවල මගේ විවාහ ඡායාරූප දැම්මම හැමෝම සුබපතල තිබුණා. කවුරුත් මාව විවේචනය කළා තිබුණේ නැහැ. එහෙම විවේචන තිබුණත් මං ඒවා ගණන් ගන්නෙත් නැහැ. ඔබ දෙපළට සුබපතපු ප්‍රේක්ෂකීන්ට යමක් කියන්න ඇති නේද? ඒ හැමෝටම මට කියන්න තියෙන්නේ ස්තුතියි කියලා. එයාලා අපට හැමදාම වගේ එයාලගේ ආදරේ ලබා දෙනවා. අපිට සමාජ මාධ්‍ය ජාලාවල සුබපතපු හැමෝටම සූති කරන්න වෙලාවක් ලැබුණ නැහැ. මම ඒකට වෙලාවක් කරගන්නවා. හැමෝටම අපි වෙනුවෙන් සුබපැතුවාට සූති කියන්න. ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කාලයක් සිනමාවේ බලාපොරොත්තුවක් වුණ රංගන ශිල්පිනියක්. සිනමාවෙන් ඉදිරියට යන බලාපොරොත්තුවක් නැද්ද? බලාපොරොත්තුවක් තියෙනවා. රූපගත කිරීම ආරම්භ කරන්න තිබුණු සිනමාපට කිහිපයකම වැඩ කටයුතු මේ වසංගතය නිසා නතර වුණා. මේ වගේ කාලයක චිත්‍රපටි තිරගත කරන්නත් බැහැනේ. සිනමා කර්මාන්තය හොඳටම වැටලා තියෙන්නේ. ළඟදි දවසක සිනමා පටයකට දායක වෙන්න ලැබෙයිද කියන එක අවිනිශ්චිතයි. හැමදේම කාලයට බාර දීලා ඉන්න වෙන්නේ අපට. ඉදිරි කලා කටයුතු ගැන කිව්වොත් මේ දවස්වල මම හිරු නාලිකාවේ හිරු සුපර් ඩාන්ස් රියැලිටි වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා. මේ වසංගතයත් එක්ක අලුතෙන් පටන් ගන්න තිබුණු නිර්මාණ කිහිපයකම වැඩ කටයුතු නතර වුණා. මේ වසංගත තත්ත්වයේ එක්ක මං හිතන්නේ නැහැ තව ටික දවසක් යනකම් අපිට වැඩ කරගන්න පුළුවන් වෙයි කියලා. දවසින් දවස මරණ සංඛ්‍යාව වැඩි වෙනවා. මේ වසංගතයේ වැළඳුණු රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. මේ වගේ තත්වයකදී රූපගත කිරීම කරන්න කියලා අපිට කියන්න බැහැනේ.